ප්‍රතිඵලය මත එක්ක A-level විභාගයේ සහ A-level ලියපු සිසුන් කියන එක ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා මේ දවස්වල. ඉතින් මම දැනගන්න කැමතියි මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද කියන එක. එක අවුරුද්දකට ලක්ෂ 3ක විතර ජන කොට්ටාසයක් අපිට එකතු වෙනවා. විශේෂයෙන්ම A-level කරන ලක්ෂ 2000කට ආසන්න ප්‍රමාණයක්. තවශ්‍යම මේ රටේ සමාජ පුරවන්නේ මේගොල්ලන්. මේගොල්ලන් මේ කට්ටිය හරියටම යූස් කරොත් ලංකාව ඉක්මනින් සංවර්ධනය කරන්න පුළුවන් වගේ මේ පිරිස මේ ශිෂ්‍ය පිරිසට හරියට මඟ පෙන්වීමට හරි නායකත්වයක් දෙන්න තිබුණ නැතිනම් ලංකාවේ පරිහානියත් මේ සමග සිදු වෙන්න පුළුවන්. කොහම වුණත් මට කියන්න එක දෙයක් තියෙනවා. මම දැකලා තියෙනවා ලෝකේ අධ්‍යාපන ලබන ළමයි. හැබැයි මං ලංකාවේ තරම් A-level විභාගයට පාඩම් කරන කැප වෙන පිරිසක් ලෝකේ තව නැතුව ඇති. මේක ලෝකේ තියෙන අමාරුම එක්සෑම් එකකින් මිනිසුන්ව ගොඩක් වෙලාවට පීඩාවට පත් කරන ශිෂ්‍ය පරම්පර ශිෂ්‍යයන්ව පීඩාවට පත් වෙන විභාගයක් තමයි A-levels කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ A-levels වලට එපමණ පීඩාවට පත් වෙලා ඒ විභාගයෙන් පසුව මේ ළමයට සාධාරණයක් ඉටු වෙනවද කියන එක ගැටලු සහගතයි. අපේ අධ්‍යාපන ක්‍රමය ගැන ඔබතුමා දරන මතය කුමක්ද? යම් කිසි දෙකින් මේ පෙළගස්සලා තියෙන පුද්ගලයෝ හා ඔවුන්ගේ ක්‍රමවිධි ලංකාවට කොහොමද මේ අධ්‍යාපනයේ කුමක් සඳහාද පාවිච්චි කරන්නේ? ඇත්තටම අපි ගත්තොත් එහෙම අධ්‍යාපනයේ දැනුම සඳහාද පාවිච්චි කරන්නේ නැත්නම් රටේ සංවර්ධනයද නැත්නම් පුද්ගලයාගේ සංවර්ධනයද නැත්නම් ඒ අධ්‍යාපනය ලබන්නේ මොකටද? ඒ අධ්‍යාපනයෙන් ඇත්ත වශයෙන්ම තමන්ගේ දැනුමද අවශ්‍ය කරන නැත්නම් ජීවිතයේ යම් සාර්ථකත්වයකටද කියන එකත් අපි කල්පනා කරන්න ඕන. අපි කොහොම කිව්වත් මේ අධ්‍යාපනය ලබන ළමයිගේ බහුතරය අවශ්‍යතාව වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතයේ තිබුණට වඩා යහපත් විදියට ගත කරන්න තමයි මේ ළමයි අධ්‍යාපනයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ. අපිට ඒක දෙන්න පුළුවන් වෙලා තියෙනවද? අන්න ඒකයි ප්‍රශ්නේ. මම හිතනවා තවමත් ලංකාව ඒක හඳුනාගෙන නැහැ. අධ්‍යාපනයෙන් පස්සේ ආර්ථික වශයෙන් සාර්ථක ජීවිතයක් ඔවුන්ට දෙන්න හැකියාවක් අපේ සමාජයට අපේ අධ්‍යාපනයට හැකියාවක් ලැබිලා නැහැ. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. ඔව් මම ඉස්සරහට එක්ක අපේ සිසුන් බොහෝ දෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පළපුරුදු වීසා කන්සල්ටන්ට් කෙනෙක් විදියට ඔබතුමාට මේ දරුවන්ට දෙන්නේ යම්කිසි විශේෂ අවවාදයක් තියෙනවද? ඔව් ජාත්‍යන්තරය කියන්නේ දැනටමත් මේ ඒලව සිවුරුනේන් පස්සේ විදේශගත වෙන ළමයි මකේගාවට ගොඩක් කෙනවා. ඉතින් අපහසට කියන කාරණයක් නෙමෙයි, යම් ලිඳක් ඇතුළේ ඉන්න කොටු වෙලා ඉන්න සමාජයක පිට වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මොවුන්ගේ ජීවිතයෙන් මේ ලිඳෙන් එළියට යනකට මොවුන් එක සබ්ජෙක්ට් එකක් තෝරගෙන යන්නේ. ඔන්න ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ සබ්ජෙක්ට් එක තෝරගන්නකට මොවුන් තෝරගන්න ඕනේ ඔවුන් යන රට මොකද්ද, රටක් තෝරගන්නට මොකද්ද තෝරාගත යුතු රට කියන. ඒ වගේම රට තෝරගත්තට විතරක් නෙමෙයි තමන්ට අධ්‍යාපනයේ හැදෑරිය හැකි ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු අනුව. දැන් අපි බලාපොරොත්තුව කියලා ගත්තොත් මෙහෙම ගමුකෝ, අධ්‍යාපනය හදාරලා ලංකාවට එන්න බලාගෙන යනවා නම් එහුටත් තියෙනවා අරමුණු කීපයක් තිබිය යුතුයි. එක තමයි තමන් වියදම් කරන මුදලට අනාගතයට වටිනාකමක් තියෙනවද අධ්‍යාපනයේ, ඒ කියන්නේ යම් ආර්ථික හැකියාවක් ලාභයක් ගන්න පුළුවන්ද කියන එක කල්පනා කරන්න ඕන. අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා ආපහු නැවත එන්න බලාගෙන. හැබැයි ඊට අමතරව අධ්‍යාපනයෙන් පස්සේ හැකියාවක් සඳහා වර්ක් පර්මිට් එක බලාපොරොත්තු වෙලා යනවා නම් මෙන්න මේ අය ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ අධ්‍යාපනයෙන් පස්සේ අධ්‍යාපනයට යන වියදම යම් කිසි විදිහින් නැවත හම්බ කරගැනීමේ බලාපොරොත්තුවෙන් හරි ඒ රටේ රැකියා අවස්ථාවක්, ඒ කියන්නේ ෆෝස් ග්‍රැජුවෙට් වර්ක් වීසෙක වෙන්න පුළුවන් නැත්නම් වර්ක් පර්මිට් එක වෙන්න පුළුවන්, මේ දෙක ලබා ගන්න යනවා නම් බොහෝම කල්පනාකාරීව ඔබ ගමන් කරන්න. මොකද හරියටම අධ්‍යයනය කරගෙන ඔබ ගියේ නැත්නම් බොහෝ විට ඔබ අමාරුවට එදින අවස්ථාව වැඩි. ඔබට ඒ රටේදී රැකියා අවස්ථාවක් හොයාගන්න බැරුණොත් වර්ක් වීසෙකක් හොයා වර්ක් පර්මිට් එකක්, ඒ කියන්නේ ජොබ් ඔබට ජොබ් ඔෆ එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඔබ මෙච්චර කල් ඔබ A-level වෙනකම් යුද්ධයක් කරා. ඒක ඇත්තටම යුද්ධයක්. හැබැයි ඔබ පිටරට ඩිග්‍රියක් කරනවා, ඒකත් යුද්ධයක්. හැබැයි ඔබ ඊට පස්සේ රැකියාව වෙනකොට ඔබ අසාර්ථක වුණොත් ඔබගේ ජීවිතේම අසාර්ථක වෙනවා. ඔබ විතරක්ද නෑ, ඔබගේ දෙමව්පියන්ගේ සිහිනය, ඔබගේ දෙමව්පියන්ගේ සල්ලි, ඒ විතරක්ද නෑ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමයත් මේකට වැවෙනවා. ඒක හින්දා අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපිට අයිතියක් තියෙනවා ඔබ වැරදි පාරක යනවනම් මේ සමාජයටත් යම් කිසි හානියක් වෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමයටත් යම් හානියක් වෙන නිසා ඔබ නිසි මාර්ගයට ගන්න පුතේ. ඔබ ඩිග්‍රිය කරනකට ඔබට අවුරුදු 3ක් යනවා. ඔබ ෆෝස් ග්‍රැජුවෙට් වර්ක් විසකෙන්ද අවුරුදු 2ක් විතර යනවා. ඔබ අවුරුදු 5කට පස්සේ
කල්පනා කරන්න ඒ රටේ ඔබ යන රටේ ස්කිල් ෂෝඩේල් ලිස්ට් එකේ ඔබ කියන සබ්ජෙක්ට් එක ඒ රටට අවශ්‍යතාවයක් තියෙද ඒ රටේ ඉල්ලුමක් තියෙද යම් කිසි විදිහින් මේ ස්කිල් ෂෝඩේල් ලිස්ට් එක රටක ඒ විෂයන් අයින් කරොත් ඔබට රැකියාවක් හොයාගන්න අමාරු වෙයි ඒක නිසා ඔබ දැනගන්න විෂය හරියටම තෝරාගෙන යන්න ඇත්තටම මේක අධ්‍යාපන ක්‍රමයත් එක්ක බලනකොට අපේ අධ්‍යාපන ක්‍රමයට ලෝකයේ පවතින තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකද්ද ඇත්තටම මේක අපි හිතමු ලංකාවේ ඕලෙවල් විභාගයෙන් පස්සේ ළමයට කරන්න තියෙන සබ්ජෙක්ට් කීයද තමන් අකමැත්තෙන් තමන්ට වාණිජ විෂය තෝරගන්න වෙනවා තමන්ට අකමැත්තෙන් සමහර ගණිතය විෂය තෝරගන්න වෙනවා තමන්ගේ කැමැත්තට වඩා බයෝ තෝරගන්නවා කලා විෂය තෝරගන්නවා හැබැයි ඔබ බැරිලාකත් වාණිජ විෂය තෝරගත්තා කියමු ඒ ලෙවලට ඔබට හදිසියකත් හිතනවා පහු කාලේ ඉන්න ඔබට නර්ස් කෙනෙක් වෙන්න නර්සින් ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා හැබැයි කරන්න පුළුවන්ද නෑ ඔබගේ හිස්ටරි එක වාණිජ විෂයක් එක්ක ගිහිලා තියෙනවා මෙන්න මෙතන තමයි අරුභූතය අපේ ලෝකේ ගැන අධ්‍යයනය නොකර අපි ලෝකේ ගැන පැත්තකින් තියන්න නොකර ශ්‍රී ලංකාව ගැන රැකියා ශ්‍රී ලංකාවට ලක්ෂ 3ක හැමපාරම ළමයි එකතු වෙනවා මේ ළමයට දෙන රැකියා අවස්ථාව මොනවාද කියලා හරිය විධිමත් විදිහට සලකලා බලන්න නැතුව ඔවුන්ගේ විෂය වලට සම්බන්ධ කරගන්න දැන් මෙතනදී මම ඔබට පැහැදිලි කරන්න ලංකාවේ ඕලෙවල් විභාගයේදී හොඳම රිසර්ච් ගන්න 40,000ක් විතර තෝරගන්න හොඳම රිසර්ච් ගන්න කට්ටිය තෝරගන්නේ විද්‍යා විෂය. කවුරු වෙනද? ડોක්ටර් කෙනෙක් වෙනවා. හැබැයි ඒ විද්‍යා විෂය තෝරගන්න අයගෙන් 3000ක්වත් අඩු ගානේ සාර්ථක වෙන්නේ නැහැ. එතකොට එකේ 36,000ක් විතර අත්‍යවශ්‍යම බලා ඉඳදී අනාත වෙනවා. කවුද ඒ? ලංකාවේ ඕලෙවල් විභාගයේදී හොඳටම රිසර්ච් ගත්ත අය. ඒ වගේ තමයි අපේ රට විසින් මේ කරගෙන යන ක්‍රමවේදය මේ රටේ දරුපරකට කරන්න ලොකුම අසාධාරණයක්. මොකද හේතුව මේ රටේ අධ්‍යාපනය ක්‍රමය අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. ඒ කියන්නේ ඇත්තටම අපි ડોක්ටර් කෙනෙක් වෙන්න විතරක් නෙමෙයි. විද්‍යා විෂය තුලදී තාක්ෂණික විෂයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා ශ්‍රී ලංකාවේ උගන්වන්නේ නැහැ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. තාක්ෂණික විෂයන් උගන්වන්න ගුරුවරු නැහැ. ඒවට අන්තර්ජාතික සම්බන්ධකම් නැහැ. අනිත් එකේ වෙන විෂය විෂානුබද්ධව විවිධ විෂයන් සෑදීමට මේ රටට ගැළපෙන විෂයන් විද්‍යා විෂයන් කාර්මික විෂයන් දැන් අතවශ්‍යම අපි බලමු අද චීනයේ මේ වෙනකොට අති විශාල කාර්මිකකරණයක් වෙලා තියෙනවා. ඔවුන්ගේ දැනුම ඔවුන් චීන කාර්මීකරණය වෙලා තියෙන්නේ මිනිසුන්ට උපකරණ සෑදීමේ මිනිසුන්ගේ පාරිභෝජනයට අවශ්‍ය කරන උපකරණ සෑදීමේ අපි මොකද්ද කියන්නේ අපි ඒ උපකරණ ලංකාවට ගෙනවා මිලියන ගණක් වියදම් කරලා හැබැයි අපේ රටේ ඉන්න ළමයිට ඒ චීන හදන වගේ විද්‍යා කාර්මික උපකරණ මිනිසුන් පාරිභෝජනයට අවශ්‍ය කරන උපකරණ සෑදීම ගැන කිසිම අවබෝධයක් දෙන්නේ නැහැ එතකොට අපේ අධ්‍යාපන රටාව සෑදී යුත්තේ රැකියා වළඳපොළ සෑදී යුත්තේ අපේ මිනිසුන් අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒලවල් විෂයන් වලදීත් අපි අනිවාර්යයෙන්ම ටාගට් කරන්න ඕන මේ වාහන නිෂ්පාදනය කිරීම හා කාර්මීකරණ කර්මාන්ත ඇති වෙන විදියට විද්‍යාවේ පදයන් එක්ක ලෝකයේ තියෙන රැකියා අවස්ථා මොනවාද විද්‍යා විෂය යමෙක් හදාරනවා නම් ඔහුගේ යම් කිසි විදියට ඔහු බලාපොරොත්තු තියෙන්නේ වෛද්‍යවරයෙක් කියලා. හැබැයි ඔහු S3ක් වගේ ගත්තා නම් ඔහුට වෛද්‍යවරයෙක් කියන අදහසක් දැන්ට දැන් ඔහුගේ පහ වෙලා ගිහිලා තියෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඔහුට බය වෙන්න එපා. ඔබට යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ලංකාවේ විද්‍යා විෂය අවම වශයෙන් විෂයන් තුනට S3 තුනක් තිබෙනවා නම් ඒ වගේම ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනයත් හොඳට තිබිය යුතුයි තිබුණොත් ඔබට යන්න පුළුවන් ලෝකයේ ප්‍රධාන රටවලට නිව්සීලන්ත ඕස්ට්‍රේලියා UK කැනඩා කියන වගේ රටකට නර්සින් වලට හැබැයි මේ නර්සින් වලට ඔබ ගියොත් ඔබ පළවෙනි සෙමස්ටර් එකට ගිහලා ගියොත් ඔබට හැකියාවක් තියෙනවා ඊට පාර්ට් ටයිම් එකක් කරලා යම් කිසි මුදලක් අර්න් කරන්න ඔබට අවුරුදු 3ක අධ්‍යාපන කාලයෙන් පස්සේ ඔබට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන් එතකොට ඔබ ලක්ෂ 6,7ක විතර පඩියක් ඔබට ගන්න පුළුවන් නීත්‍යානුකූලව ඒ වගේම ලොකු රැකියාවක් වලත් තියෙනවා. ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව අවුරුදු 10ක් 15ක් ගියත් නර්සින් වල ජොබ්ස් තියෙනවා. ඉතින් පස්සේ ඔබට පුළුවන් තවදුරටත් අධ්‍යාපනය හදාරලා ඔබට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයෙක් වුණා ඔබට ලංකාවට ඇවිල්ලා ලංකාවේ එකට අදාළ නෛතික පදනම යටතේ ඔබට ලංකාවේ වුණත් සේවය කරන්න හැකියාවක් ලැබෙනවා. ගණිත විෂය තුලදී බලන්න ලෝකේ මම හිතන්නේ නැහැ මේ වෙනකොට ඉංජිනේරස්ලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. ගණිතය හදාරලා
කරනවා. හොඳටම රිසර්ච් තියෙන ළමෙක් මගේ ගාවට ආවත් මම කියන්නේ ඔබට යන්න පුළුවන් කිටි පාරවල් තියෙනවා. ඔබට යන්න පුළුවන් ගණිතයේ ශාස්ත්‍රයේ මැකැනිකල් ඩිප්ලෝමා එකකට නැත්නම් මැකැනිකල් ඉංජිනේර කෙනෙක් වශයෙන්. මේ අධ්‍යාපනයෙන් පස්සේ ඔබට ටෙක්නීෂියන් කෙනෙක් වශයෙන් හරි ජොබ් එකක් පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. මම මේ වචනේ පාවිච්චි කරන්නේ ඔබ ඉංජිනේරු උපාධියක් ගත්තම ඔබ කවදාවත් කැමති වෙන්නේ නැහැ ටෙක්නිකල් ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න. හැබැයි ඔන්න උතන අපේ ලොකු වැරද්දක් තියෙනවා. අපේ ළමයිට ස්ථාපිත වෙන්න අවශ්‍ය නම් ඔබගේ ඩිග්‍රිය කරන අතරම ඔබ ටෙක්නීෂියන් කෙනෙක් වශයෙන් යම් ශාස්ත්‍රයකට අතුරු කරන ගණිතයේ ඔබ ඉංජිනේර කෙනෙක් වෙන අතරම ඔබ ටෙක්නීෂියන් කෙනෙක් හරින් හද ඔබගේ රැකියාව පටන් ගන්න කැමති නම් ඕන තරම් ලෝක විලඳපොලේ ලෝකයේ රැකියාව විලඳපොල තුළ ඒකට ඔබට අවස්ථාව තියෙනවා. හැබැයි ඔබ ටික කාලයකට පස්සේ ඔබ රැකියාව එතනින් පටන් අරගෙන ඔබගේ ඩිග්‍රිය කම්ප්ලීට් කරලා ඔබට පහු කාලීනව ඔබට ඉංජිනේර කෙනෙක් වශයෙන් ස්ථාපිත වෙන්න පුළුවන්. මේ උපක්‍රම ඔබ අනිවාර්යෙන් පාවිච්චි කරොත් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අමතුල ලංකාවේ විශාල ප්‍රමාණයක් සිටිනවා. මේක ඉතා වැදගත්යක්. ලංකාව විශාල පිරිසක් ඉන්නවා. ඔය කියන අතරදී ලංකාවට විදේශ අධ්‍යාපනයකට යෑමට නොහැකි හෝ මුදල් නොමැති කට්ටිය. මෙන්න මේ වෙනුවෙන් මට ඔබට යමක් කියන්න තියෙනවා. මෙතනදී සමහරක් වෙලාවට ඔබ කරලා තියෙන මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, කවුන්ටන්ට් වෙන්න පුළුවන්. ඒ වලටත් මේකට අදාළයි. ඒක හින්දා මම මේ දෙකත් විෂයන් දෙකත් එක අදාළව ඔබට කතා කරන්න. ඔබ එකවුන්ටන්ට් කෙනෙක් නම් ඔබ එකවුන්ටන්ට් කෙනෙක් කියන්නේ මොකද්ද? ඇත්ත වශයෙන්ම ඔබ කාගේ හරි යටතේ වැඩ කරනවා කියන එක. ඔබට හැකියාවක් නැද්ද ඒ කම්පැනි අයිතිකාරයෙක් වෙන්න? අන්න ඒක තමයි වැදගත්. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ඇතුළත් කර යුත්තේ මෙන්න මේ වගේ දේවල්. ඔබ එකවුන්ටන්ට් කෙනෙක් වශයෙන් තා බාහිර දූර ගණිත ගැටලු හා විනිමය මුදල් පරිපාලනය කරන්න දන්නවා. හැබැයි ඔබ තව චුට්ටක් එහාට ගියොත් තාක්ෂණික පැත්තෙන්, කාර්මික පැත්තෙන්, නව නිර්මාණ පැත්තෙන්, කර්මාන්ත පැත්තෙන් ඔබගේ තියෙන බුද්ධියට අනිවාර්යයෙන්ම ඔබට කර්මාන්තයක, කර්මාන්ත ශාලාවක නැත්නම් යම් කර්මාන්තයක ඔබට අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. ඒ අයිතිකාරයෙක් වෙන්න පුළුවන් වැඩපිළිවෙල මම ඔබට හරියට පැහැදිලි කරන්න කොහොමද වෙන්නේ කියන එක. ඔබ මැනේජ්මන්ට් විෂය හදාරුවා කියන්නේකෝ. ඔබ මැනේජ්මන්ට් කියන්නේ ඕන දෙයක් මැනේජ් කරගන්න එක. ඔබට තේරුම් ගන්න ඔබට අනිවාර්යයෙන්ම කර්මාන්තකරුවෙක් වෙන්න පුළුවන්. නිෂ්පාදනයේ රටට අවශ්‍ය කරන නිෂ්පාදනය කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඔබට දියුණු වෙන්න පුළුවන්. විද්‍යා විෂයේදී යම් කාර්මික පැත්තින් අධ්‍යාපනය ආධාරපය වෙන්න පුළුවන්. ඔබලා ඔක්කොටම තියෙනවා එක පොදු අරමුණ. ඇයි ඔබ දියුණුවක් සහ ව්‍යාපාර ගැන කතා කරනවා? මේක කොහොමද අපි කරන්නේ? ඇයි ඔබ විදේශගත වෙන්නේ? අධ්‍යාපනයේ පැත්තෙන් හැදෑරුවාට රැකියා නැති හින්දා. මේ ඔක්කොම මම මේ කියන සියලු දෙනාටම මෙන්න මේ කාරණේ වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව අනිවාර්යෙන් දියුණු කරන්න නම් ශ්‍රී ලංකාවේ තුල කර්මාන්ත දියුණු විය යුතුයි. දැන් මගෙන් අහනවා සර් මට සල්ලි ටිකක් තියෙනවා මම මොකද පටන් ගන්න කර්මාන්තය කියලා. මේ කර්මාන්තය කියන එක ඔබට ඉතා පැහැදිලි උදාහරණයක් ගන්න ඔබ පෑනකේ කොළකේ ගන්න ඔබ උදේ නැගිට වෙලේ ඉඳලා ඔබ පාවිච්චි කරන දෙයක් දත් දුරුසුව ටූත්පේස් එක ඔබ පාවිච්චි කරන තුවාය ඔබ සෙරප්පු දෙක පාවිච්චි කරන සියලු උපකරණ ඔබ දවසක් ඇතුළත පාවිච්චි කරපු සියලුම උපකරණ වල කොච්චරක්ද කියලා ඔබ හිතන්න. ලංකාවේ 150,000 විතර මිනිස්සු ජීවත් වෙනවා. මේ 250 ටූත් බ්‍රෂ් එක කියන එක සාමාන්‍යයෙන් දැන් වෙළඳන්නේ ඇඩ්ඩේ එකක් කරන මාස 3යි පාවිච්චි කරන්න කියලා. හැබැයි එතකොට හිතන්න ටූත් බ්‍රෂ් 150,000 වගේ මේ රටට අවශ්‍ය වෙනවා. එතකොට ඒක අවුරුද්දට සාමාන්‍යයෙන් 500,000 අවශ්‍යයි. ඔබ හිතන්න මේ ප්ලාස්ටික් කෑල්ලේ වටිනාකම කීයද කියලා. ඔබ ටූත් බ්‍රෂ් එක නිෂ්පාදනය කරොත් ටූත්බ්‍රෂ් එක විතරක් නෙමෙයි ඒ වගේ කොච්චර භාණ්ඩ ඇද්ද මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් මේ රටේ 120,000 අවශ්‍ය කරන භාණ්ඩ. ඔබ හිතන්න ටීවී එකක් හිතන්න මේ රටේ පවුල් සංස්ථා තියෙනවා 150,000. ඔබ රූපවාහිනී 10,000 නිෂ්පාදනය කරන්න ඔබ ඒ වගේ අඩු මුදලකට නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න හැකියාව තියෙනවා. මෙන්න මේක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඔබට පුළුවන් නම් මෙවැනි මතවාදයක් මත ඔබ කාර්මීකරණ ඉගෙන ගත්ත දරුවෙක් ඉන්න පුළුවන්, කාර්මික විද්‍යාව විෂය ඉගෙන ගත්ත පුළුවන් දරුවෙක් ඉන්න පුළුවන්, ඔබ මැනේජ්මන්ට් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්, අකවුන්ටින්ට පුළුවන් නම් චීනයට යන්න අධ්‍යාපනය සඳහා චීනේ, කොරියා, ජපාන් වගේ රටකට ගොස් ඔබට හදාරන කුමක් හෝ විෂයක් ඒ රටක. හැබැයි මම චීනයට ගිහිලා තියෙනවා. මම 98 ඉඳලා චීනයට ගිහිලා තියෙනවා. විටින් විට චීනේ පාරක ගියත්
සුපර් මාර්කට්යට ගියත් අලුත් බහන්ඩ ගොඩක් නව නිර්මාණ ගොඩක් වෙලාවට එනවා. ඔබ කැන්ටන් ෆෙයාකට යන්න ඕනේ. ඒ රටේ ඕන තරම් මාකට් එක තියෙනවා. මාකට් එකේදී ඔබට හඳුනා ගන්න. හැබැයි මම කියන්නේ මේ චීනයට ගියන් පස්සේ ඒ චීනේ එක් යම් බහන්ඩ නිෂ්පාදනය වෙන ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල් අධ්‍යයනය කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. අපි ඒ විනි කර්මාන්තයක් අධ්‍යයනය කරලා එක කර්මාන්තයක් ශ්‍රී ලංකාවට ගෙනාවොත් ඒ කර්මාන්තය තුළ ඒ කර්මාන්තය තුළ ඔබ බහන්ඩ නිෂ්පාදනය කරොත් එහෙම ශ්‍රී ලංකාවේ ජනතාව ටාගට් කරලා ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය විදියට ඔබට අවශ්‍ය නම් යම් යම් අමුද්‍රව්‍ය උපකරණ එහෙන් ගේන්නේ වෙයි. හැබැයි එහි ගෙනාවත් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්න පුළුවන්කමක් තියෙනවා. මම මේ කතාව මුලට ගත්තේ අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපිට අනිවාර්යෙන්ම උසස් අධ්‍යාපනය පිටුහල් කරගන්න. ඔබ මේ වෙනකොට ඒලවල වෙනකම් සාමාන්‍යයෙන් අවශ්‍ය කරන දැනුම ලබාගෙන ඇති. හැබැයි ඔබ මෙතනින් එහාට අධ්‍යාපනය හදන්නේ ඔබගේ ජීවිතය සාර්ථක කර. ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න නම් විශේෂයෙන්ම මේ වෙනකොට ඔබ කාර්මික අධ්‍යාපනය ටාගට් කරගත්තොත් ඔබට විශේෂයෙන්ම ලොකු නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. මෙන්න මේවා තේරුම් අරගෙන ඔබට යමක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට කාර්මීකරණය අධ්‍යයනය කරනවා නම් අධ්‍යාපනය සඳහා යන්න අවශ්‍ය නම් මම නම් මේ ශ්‍රී ලංකාවේ ඉන්න බොහෝ අයට කියන්නේ මීළඟ අධ්‍යාපන දශකය හැරිවිය යුත්තේ චීනයේ දෙසටයි.